අයිබෝන් අටවැනි මොඩියුලේ 15 වැනි පාඩම රෙක්ටල් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන්. අපි කොහොමද රෝගියෙකුට කුද්ද මාර්ගය හරහා ඖෂධ ලබා දෙන්නේ? ඉතින් මේ පාඩම කොටස් දෙකක් වශයෙන් රෙක්ටල් සපොසිටරි ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ රෙක්ටල් එනීම ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා කොටස් දෙකකින් කතා කරනවා. මේ පාඩම හරහා රෙක්ටල් සපොසිටරි ඇතුළත් කිරීම සහ රෙක්ටල් එනීමා ලබා දීම සම්බන්ධ කෙයාගෙව කෙනෙකුට අවශ්‍ය දැනුම සහ අවශ්‍ය අනිකුත් ස්කිල්ස් දේවල් ගැන අපි කතා කරනවා. රෙක්ටල් සපොසිටරි ලබා දීමේදී අපට මොනවද අවශ්‍ය වෙන්නේ? සුපුරුදු විදිහටම අපට අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය කතා කරනවා. ඖෂධය රෙක්ටල් සපොසිටරි එක, එතකොට ලුබ්‍රිකන්ට් ජෙලි, සාමාන්‍ය රෙක්ටල් සපොසිටරි එකක් එකපාර රෝගියාගේ ගුද මාර්ගයට ඇතුළත් කරන්නේ නැහැ, ඒක යාට අපහසුතාවයක් වගේ දැනෙනවා. ඒ රෙක්ටල් සපොසිටරි එක ලුබ්‍රිකේට් කරන ජෙලි වලින් ලුබ්‍රිකේට් කරලා තමයි අපි රෝගියාට ලබා දෙන්නේ. ඒත් එක්ක මේ වගේ ප්‍රොසීඩියර්ස් වලට ග්ලව්ස් අවශ්‍ය වෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණවත් තරම් ටිෂු පේපර්ස්, ඖෂධය ලබා ගන්න ඖෂධය තියාගන්න කිඩ්නි ට්‍රේ එකක් වගේ දේවල් අපිට රෝගියා වෙනුවෙන් ලෑස්ති කරගන්න වෙනවා. ක්‍රියාපටිපාටිය සුපුරුදු විදිහටම රෝගියාගේ වෛද්‍ය නිර්දේශය අනුව අපි රෝගියාව අඳුන ගන්න ඕනේ. කවුද අපේ රෝගියා? එයාට මොන වගේ බෙහෙත්ද තියෙන්නේ? එයාට රෙක්ටල් සපොසිටරි එකක් දැන් දාන්න තියෙනවද? රෝගියාව තහවුරු කරගන්න වෙනවා. ඊට පස්සේ වෛද්‍ය රෙකමෙන්ඩේෂන් වලට අනුව කුද මාර්ගයේ තියෙන අසාමාන්‍යතාවයන්, කුද මාර්ගයේ ලේ ගැලීම්, සැත්කම් සිදු කර ඇද්දයි කියලා පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒත් එක්කම මතක තියාගන්න ඕනේ රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි රෝගියාව වෙන් කරලා කර්ටන් වලින් කවර් කරලා වෙන් කරපු තැන්වල තමයි මේ වගේ රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රොසීඩියර්ස් කරන්න ඕනේ. අපට ඖෂධ ලබා දීම පිළිබඳ තියෙන මූලික අයිතිවාසිකම් පහ, ෆයිරොයිඩ්ස්, ඒත් එක්කම ට්‍රී චෙක්ස්, රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකකදී විතරක් නෙමෙයි ඕනෑම ක්‍රමයකට රෝගියෙකුට ඖෂධ ලබා දෙනකොට අපි මේ ෆයිරොයිඩ්ස්, ට්‍රී චෙක්ස් කියන දේවල් හරියටම අනුගමනය කරන්න ඕනේ. ඉතින් අපි රයිට් පේෂන්ට්, රයිට් ඩ්‍රග්, රයිට් ඩෝස්, රයිට් ටයිම්, රූට් කියන තොරතුරු ටික සහ එක්ස්පාරි ඩේට් එක තුන් වතාවක් චෙක් කරන්න ඕනේ රෝගියෙකුට ඖෂධයක් ලබා දෙන්න කලින්. එහෙනම් මේ කියන ෆයිරොයිඩ්ස්, ට්‍රී චෙක්ස් කියන දේවල් අපි හොඳට ඒ දේවල් ඒ ඖෂධ පිළිබඳ තියෙන බේසික් රයිට්ස් ප්‍රිසර්ව් වෙන විදිහට තමයි රෝගියෙකුට බෙහෙත් දෙන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය උපකරණ සූදානම් කරගන්න ඕනේ. අත් දෙක හොදගෙන ග්ලව්ස් දාගන්න ඕනේ මේ ප්‍රොසීඩියර් එකේදී. මේදී රෝගියාගේ ඉරියව්ව පවත්වා ගන්න එක අතිශයින්ම වැදගත්. රෝගියාට ගුද මාර්ගය හරහා ඖෂධ ලබා දෙන මේ පොසිෂන් එකට අපි කියනවා සිම්ස් පොසිෂන් කියලා. එතකොට රෝගියා හාන්සි කරලා මේ විදිහට රෝගියා හාන්සි වෙලා ඉන්නකොට එයාගේ එක කකුලක් මේ විදිහට අංශක 90කට එන විදිහට අපි නවන්න ඕනේ. එතකොට අපි රෝගියාව ආවරණේ, රෝගියාගේ ගුද මාර්ගයේ ප්‍රදේශය, ඒ කියන්නේ අපි ගුද මාර්ගයට ඖෂධ ලබා දෙන ප්‍රදේශය හැර අනිත් කොටස, ශරීරය අනිත් කොටස අපි ආවරණය කරන්න ඕනේ. එතකොට මේ පොසිෂන් එකේ තියලා තමයි අපි රෙක්ටල් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්නේ. සපොසිටරි විදිහට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එනීම දෙන්න පුළුවන්, එහෙම නැතුව එයාගේ ගුද මාර්ගයට අවශ්‍ය විදිහට ඖෂධ යන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් රෝගියාව මේ ඉරියව්වේ පවත්වා ගන්න එක අතිශයින්ම වැදගත් මේ වගේ රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට කලින්. මම අර කලිනුත් කිව්ව වගේ රෝගියාගේ ඒනල් ඒරියා එකේ අවශ්‍ය ප්‍රදේශයේ පමණක් පේන විදිහට ශරීරය අනිකුත් කොටස් ආවරණය කරන්න ඕනේ. ඒත් එක්කම ගුද මාර්ගයේ යවට ප්‍රදේශයේ තියෙන අසාමාන්‍යතාවයන් සඳහා පරීක්ෂා කරන්න අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න වෙනවා. සමහර අවස්ථාවලදී ගුද මාර්ගයේ ඇතුළත බිත්ති පරීක්ෂා කිරීමක් සිදු කරන්න අවශ්‍ය වුවොත් ඒද කෙයාගිව කෙනෙක් විදිහට අපි පරීක්ෂා කර බැලිය යුතුයි. සමහර වෙලාවට හිමොරොයිඩ්ස් වගේ
ගුදමාර්ගය හරහා ඇතිවෙන රෝගී තත්ත්වයක් හිමොරයිස් කියලා කියන්නේ. එතකොට ඒ වගේ තත්ත්ව තියෙනවද අපිට ඖෂධ ඇතුළු කරන්න පුළුවන්ද? මොනවාද අසාමාන්‍යතා කියන එක අපි අඳුන ගන්න වෙනවා. ඒත් එක්කම රෝගියාට හැකියාවක් තියෙනවා නම් රෝගියාටම මේ කියන රෙක්ටල් සපොසිටරි ඇතුළත් කරගන්න අපි එයාට මේ කියන රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට උදව් කරන්න පුළුවන් කෙයා ගිවර් කෙනෙක් විදිහට. අපි කිව්වා ලුබ්‍රිකන්ට් ජෙලි වලින් මේක වෙට් කරලා මේක ලුබ්‍රිකන්ට් ජෙලි වලින් තවරලා තමයි ජෙලි තවරලා තමයි මේ කියන සපොසිටරි එක දෙන්නේ. එතකොට මේ තියෙන මේ සපොසිටරි එක එක පැක් එකකින් අපි ගලවනවත් එක්ක ලුබ්‍රිකන්ට් ජෙලි මේ විදිහට තවරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇඩ්මිනිස්ට්‍රේට් කරනකොට රෝගියාට හෙමින් සහ ගැඹුරින් හුස්ම ගන්න උපදෙස් දෙන්න ඕනේ. ඒත් එක්කම සපොසිටරි එක ක්‍රමානුකූලව ඇතුළත් කරන්න පුළුවන්. කුඩා දරුවෙක්ගේ ලදරුවෙක්ගේ වගේ නම් අඟල් භාගයක් අඟලක් තරම දුරට ඇතුළ කරන්න අවශ්‍ය වෙනවා. වැඩිහිටියෙක් නම් අඟලක් විතර ඇතුළට මේ කියන සපොසිටරි එක ගුදමාර්ගය හරහා ඇතුළු කරන්න වෙනවා. අපි මේ දුර මැනගන්නේ ඇත්තටම මේ රෙක්ටල් ස්පින්ට් එක එනල් ස්පින්ට් එක හරහා. එතකොට මෙතන ස්පින්ට් එක හරහා අඟලක් අඟල් භාගයක් වගේ අතර දුර ලදරුවෙක් සඳහාත් වැඩිහිටියෙකුට අඟලක විතර දුරකටත් ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ප්‍රොසීඩිය එකේදී අපි කතා කරපු ටික ආයම සමරි එකක් විදියට. මේ රූපත් එක්ක අපි මුලින්ම අපි කරන්න ඕනේ අත් දෙක හොඳින් හොද ගන්න, ෆයිරොයිඩ්ස් රීචෙක්ස් ප්‍රිසර්ව් කරලා රෝගියාට ඖෂධ දෙන්න පිළිල කරගන්නවා. ඒත් එක්කම රෝගියාට ඖෂධ එන ස්පින්ට් එක හරහා ඇතුළට ඖෂධය ඇතුළත් කරනවා. එතකොට මේ කියන ප්‍රොසීඩිය එකට අපි රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් කරනවා. එතකොට සපොසිටරි එක ඇතුළත් කරාට පස්සේ දැන් අපි ඕනම බෙහෙතක් ලබා දුන්නට පස්සේ රෝගියාගේ දෙන්න කලින් සහ පස්සේ ඉරියව් ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් මේකෙදිත් මේ රෝගියා කලින් හිටපු ඉරියව්වෙම රෙක්ටල් සපොසිටරි එක දුන්නට පස්සේ විනාඩි 5ක කාලයක් විතර ඒ ඉරියව්වෙම ඉන්න කියන එක අපි රෝගියාට කියන්න ඕනේ. ඒත් එක්කම තමයි විනාඩි 5කින් පසුව ආයම සපොසිටරි එක නිවැරදි ස්ථානයේ තියනවාද? ඒක සමහර විට එළියට වගේ එන්න පුළුවන්. එතකොට ඒ දැන් රෙක්ටල් සපොසිටරි එක දීලා අපි බලාපොරොත්තු වෙන ඉෆෙක්ට් එකේ ඩ්‍රග් එකේ ඉෆෙක්ට් එක එන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ රෙක්ටල් සපොසිටරි වගේ දේවල් දෙන්නේ එයාට ඕරල් ඩ්‍රග්ස් ගන්න බැරි කෙනෙකුට. රෝගියාට වමන යනවා, එහෙම නැත්නම් එයාට සර්ජරි එකක් කරලා එයාට ඕරල් ඩ්‍රග්ස් දෙන්න බෑ, ඕරලි මුකුත්ම දෙන්නේ නැති පේෂන්ට් කෙනෙක්. එතකොට පේන් එකට වේදනාවට එහෙම නැත්නම් එයාට වමනට ඒ වගේ දේවල් වලට ඩම්පිරඩෝන්, එතකොට ඇනල්ජෙසික්ස් ඒ වගේ සපොසිටරිස් බහුලව දෙනවා. ඉතින් ඒක හරි තැන තිබුණේ නැත්නම් ඒක එළියට ඇවිල්ලා වගේ එහෙම තිබුණොත් රෝගියාට අවශ්‍ය ඉෆෙක්ට් එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව හින්දා අපි ආයම විනාඩි 5කට පස්සේ රෝගියාගේ රෙක්ටල් සපොසිටරි එක අදාළ තැන තියෙනවද කියලා අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒත් එක්කම මේ ආකාරයට විනාඩි 30ක් 15ක් 45ක් විතර විනාඩි 30ක් 45ක් විතර රැඳී සිටින විදිහට රෝගියාට උපදෙස් දෙන්න ඕනේ. ඒක ඒ අදාළ ඖෂධය රෙක්ටම් එක ඇතුලේ තියෙන කුඩා රුධිර නාලවලට අවශෝෂණය කරගන්න තෙක්. ඒත් එක්කම සපොසිටරි එක ඇතුළත් කිරීමේ කිසියම් වේදනාවක් අසාමාන්‍යතාවයක් ඇති වේද කියලා, එහෙම ඇති වුණාද කියලා අපි අහලා දැනගන්න ඕනේ. ග්ලව්ස් ඉවත් කරලා සුපුරුදු විදිහටම අපි රෝගියා අත් දෙක හොදගෙන ඒත් එක්කම රෝගියාට සපොසිටරි ලබා දුන්න බවට අපි ඖෂධ ලබා දුන්න බවට කෑගිව නෝට්ස් වල එහෙම නැත්තම් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් රෙකෝඩ් වල ඖෂධ ලබා දුන්න බවට ඩොකියුමන්ට් කරන්න ඕනේ. එතකොට ඒ ඩොකියුමන්ට් කරනකොට ඖෂධ වලින් ඇති වූ අතුරු ආබාධ මොනවා හරි තියෙනවා නම් ඒවා ඒ දේවල් වගේම ඖෂධ වල කාර්යක්ෂමතාවයේ රෝගියාට වමන යන එක නතර වුණා, රෝගියාගේ උණ අඩු වුණා, රෝගියාගේ පේන් එක අඩු වුණා, ඖෂධයත් එක්ක බලාපොරොත්තු වෙන ඉෆෙක්ට් එක ලැබුණද නැද්ද කියන ඒ තොරතුරු ටික අපි සඳහන් කරන්න ඕනේ. පාලස්සනි පාඩමේ දෙවැනි කොටස විදිහට අපි කතා කරන්න යන්නේ රෙක්ටල් එනීම ලබා දීම. ඉතින් රෙක්ටල් එනීම කියලා කියන්නේ මේක දීර්ඝමීය ඖෂධයක්. එතකොට ඒක අපි ගුදමාර්ගය හරහා ඇතුළත් කරනවා. එතකොට ඒකෙන් රෝගියාට ටොයිලට් යන්න පහසු වෙනවා. සමහර වෙලාවට
රෝගීන්ට මේ ටොයිලට් යන්න තියෙන අපහසුකම කන්ස්ටිපේෂන් කියලා කියනවා ඒක හේතු කොටගෙන එහෙම නැත්නම් සමහර රෝගියාට කරන්න ඕනේ ප්‍රොසීඩියර්ස් මෙඩිකල් ප්‍රොසීඩියර්ස් අර සර්ජරි කරන්න කලින් එහෙම නැත්නම් GI ට්‍රැක්ට් එක ගුදමාර්ගය හරහා කැමරාවක් දාලා බලන්න කලින් ඒ වගේ දේවල් වලදී අපේ ගුදමාර්ගයේ තියෙන ඒ කියන්නේ කොටස් අයින් කරගන්න ආහාර මේ අපද්‍රව්‍ය මල විදිහට යන ද්‍රව්‍ය අයින් කරගන්න අපි මේ ප්‍රොසීඩියර්ස් විදිහට මෙඩිකලේ දෙන ට්‍රක් එකක් තමයි මේ එනීම කියලා කියන්නේ. එතකොට එනීම ලබා දෙනකොට අර වගේම disposable gloves, enema pack, එතකොට මේකට toilet tissues වැඩි ප්‍රමාණයක්, ඒත් එක්කම soap and water, සබන්, enema එක තියාගෙන යන භාජනයක් සාමාන්‍යයෙන් kidney tray එකක් වගේ. එතකොට enema දීලා පොඩි වෙලාවක් ඇතුළත රෝගියාට toilet යන එක පහසු කරවන හින්දා සාමාන්‍යයෙන් ඒක ඇඳේම වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මැකින්ටොෂ් එකක් ඇඳට එලන්න ඕනේ අපේ ඇඳේ තියෙන ලිනන් ආරක්ෂා කරගන්න මල ද්‍රව්‍ය වලින්. ඒත් එක්කම එනීම ඇතුළු කරනකොටත් ඉනීම එකේ තියෙන ටිප් එක ඉනීම කන්ටේනර් එකේ මේ ටිප් එක ගලවනවා. එතකොට ඒක ගලවලා ඇතුළේ තියෙන ටිප් එක තමයි අපි රෝගියාගේ ගුදමාර්ගය හරහා ඇතුළු කරන්නේ. එහෙම ඇතුළු කරන්න කලින් ආයම ලුබ්‍රිකන්ට් ජෙලි වලින් ලුබ්‍රිකන්ට් කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේකටත් ලුබ්‍රිකන්ට් ජෙලි ඒත් එක්කම බෙඩ් පෑන් කොමඩ් ටොයිලට් ෆැසිලිටීස් තියෙන තැනක තමයි මේ ප්‍රොසීඩිය එක කරන්න ඕනේ. නැත්නම් රෝගියාට ටොයිලට් යන්න අවශ්‍යතාවය ඇති වෙන නිසා රෝගියා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන ටික අපිට අවශ්‍ය වෙනවා රෙක්ටල් එනීම ලබා දෙනකොට. අපි කොහොමද රෙක්ටල් එනීම ලබා දෙන්නේ? එතකොට එනීමත් අපි සලකන්නේ ඖෂධයක් විදිහට. එහෙනම් ඖෂධ ලබා දෙනකොට පාවිච්චි කරන අපි සියලුම රයිට්ස් මෙඩිකල් රෙකෝඩ්ස් තියෙනවා ඒ ඔක්කොම බලන්න ඕනේ. එතකොට ෆයිල් රයිට්ස් ට්‍රීට් චෙක්ස් ප්‍රිසර්ව් වෙන විදිහට තමයි අපි මේ හැමදේම කරන්න ඕනේ. එතකොට BHT එකට අනුව රෝගියාව අඳුරගන්න එක ඒත් එක්කම රෝගියාගේ වෛද්‍ය වාර්තා වලට අනුව ගුදමාර්ගයේ මොන හරි අසාමාන්‍යතාවයන් තියෙනවද සැත්කම් කරලද හිමරොයිඩ්ස් තියෙනවද අපිට පරිස්සමින් මේ කියන රෙක්ටල් එනීම දෙන්න ඕන අවස්ථාවක්ද එහෙම නැත්නම් කියාගිවර් කෙනෙක් විදියට ඒක ප්‍රැක්ටිස් කරන්න බැරි විශේෂ පුද්ගලයෙක් දිය යුතු එකක් වෙනවද ඒ විදියට අපි වෛද්‍ය වාර්තාවත් එක්ක තියෙන සියලු තොරතුරු අපි බලන්න ඕනේ. රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට තමයි රෙක්ටල් එනීම ලබා දෙන්නත් ඕනේ. ඒත් එක්කම අපි හැම වෙලාවෙම කතා කරන ඖෂධ ලබා දෙනකොට ෆයිරොයිඩ්ස් ට්‍රීට් චෙක්ස් ප්‍රිසර්ව් වෙන විදිහට ඩ්‍රග් එක පිළිබඳ තොරතුරු තුන් වතාවක් චෙක් කරනවා එක්ස්පයරි ඩේට් එකත් එක්ක. එතකොට මේ විදිහට චෙක් කරලා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ලෑස්ති කරගෙන ග්ලව්ස් දාගෙන තමයි අපි මේ කියන රෙක්ටල් එනීම ලබා දෙන්න ඕනේ. එතකොට අර විදිහටම රෝගියා රෙක්ටල් සපොසිටරි ලබා දෙන විදිහටම රෝගියාව පොසිෂන් කරගන්නවා. අපිට අවශ්‍ය ප්‍රදේශයේ විතරක් මේ විදිහට ආවරණය ආවරණය වෙන විදිහට පේන විදිහට අනිත් කොටස් ටික ආවරණය කරගන්නවා රෝගියාගේ. ඒත් එක්කම අපි මේ කතා කරන ගුදමාර්ගයේ ඒනල් ඒරියා එක පමණක් ආවරණය පේන විදිහට අනිත් කොටස් ආවරණය කරගන්න ඕනේ. ඒත් එක්කම මං කියව මේක ටොයිලට් යන්න පහසු කරවන බෙහෙතක් හින්දා රෝගියාට ඇඳේ දිම වගේ ටොයිලට් යන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා බෙඩ් ලිනන් ඇඳ ඇතිරිලි ආරක්ෂා කරගන්න මැකින්ටොෂ් එකක් අපිට අවශ්‍ය වෙනවා රෝගියාගේ ඇඳට එලන්න. ඒත් එක්ක මේ මැකින්ටොෂ් එක උඩින් අවශ්‍ය තරම් ටොයිලට් පේපර්ස් තියාගෙන තමයි අපි මේ ප්‍රොසීඩිය එක කරන්න පටන් ගන්න. එම් නැත්තම් එයාට ඒක අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් ටොයිලට් යන්න තියෙන අවශ්‍යතාවයත් එක්ක. එතකොට එනීම පැක් එකේ ටිප් එක අපි අයින් කරලා එනීම පැක් එකේ ටිප් එක අයින් කරාට පස්සේ ඇතුළේ තියෙන ටිප් එක අපි ලුබ්‍රිකන්ට් ජෙලි වලින් හොඳට වෙට් කරලා තමයි රෝගියාට හිමින් ගැඹුරෙන් හුස්ම ගන්න කියලා උපදෙස් දීලා එනීම එක ක්‍රමානුකූලව ඇතුළු කරන්නේ. ඒකේ තියෙන ලික්විඩ් එක ක්‍රමානුකූලව රෙක්ටම් එක ඇතුළට අපි ඇතුළු කරනවා. එනීම එක ඇතුළු කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් කාලය ඇතුළත රෝගියාට ටොයිලට් යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ටොයිලට් යන්න අවශ්‍යතාවය එනකොට එයාට කෙයාගිවට කියන්න අවශ්‍ය බෙඩ් පෑන් ඒ දේවල් දෙන්න එහෙම නැත්නම් ටොයිලට් එකකට යන්න උදව් කරන එක කෙයාගිවගේ රෝල් එකක් වෙනවා. ඒත් එක්කම සුපුරුදු විදිහටම
එනීම ලබා දුන්න බවට අපි තොරතුරු ඩොකියුමන්ට් කරන්න ඕනේ. ඉතින් ග්ලව් සයින් කරලා අත් එක හොදගෙන එතකොට රෝගියාටත් ආයේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන් නම් ඒ සයිඩ් ඉෆෙක්ට්ස් දේවල් ගැන රිපෝට් කරන්න කියලා අපි යාටත් කියලා අපි රෝගියාවත් ඔබ්සර්ව් කරලා අපි ඖෂධ පිළිබඳව තොරතුරු ලබා දුන්න බවට එනීම ලබා දුන්න බවට සුපුරුදු කෑගිව නෝට් එකේ එහෙම නැත්නම් ඔයාලගේ ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් චාර්ට් එකේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මීට අදාළව මේ ගුදමාර්ගයේ හරහා ඖෂධ ඇතුළත් කිරීම එහෙම නැත්නම් රෙක්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් 8 මොඩියුලේ 15 වෙනි පාඩම අපි තීර විදිහට මේ විදිහට ඩිස්කස් කරනවා. ඒට අදාළව ප්‍රැක්ටිකල් එක 16 වෙන ප්‍රැක්ටිකල් එක 8 මොඩියුල් එකේ 16 වෙන පාඩම විදිහට අපි කතා කරනවා. ඉතින් අපි 16 වෙන පාඩමත් එක්ක මේකේ ප්‍රැක්ටිකල් ටික අපි කතා කරමු. ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදේශගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේ නම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpielts.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.